අද මම ඔයාලට කියලා දෙන්නේ ගෙදර කරන්ට් එක අඩු වැඩි වෙනවා නම් හැමතිස්සෙම ඒ කියන්නේ වෝල්ටේජ් එක ඩිම් වෙනවා නම් හරි වෝල්ටේජ් එක වැඩියෙන් එනවා නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් උපකරණයක් ගැන. ඉතින් මේක නම වෝල්ටේජ් ස්ටෙබිලයිසර්. ඉතින් බලමු මේක කොහොමද වැඩ කරන්නේ සහ මේකෙන් වෙන්නේ මොකද්ද කියලා. ඉතින් මේක මම පාවිච්චි කරන්නේ කිලෝවොට් 3යි වෝල්ටේජ් රෙගුලේටරයක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි වෝල්ටේජ් එකක් අපි වෙනම දෙනවා අපේ වෝල් ස්ටෙබිලයිසර් එකට. මම මේකට දෙනවා වෝල්ටේජ් එක 160 170 AC කරන්ට් එකක් දෙන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද කියලා ස්ටෙබිලයිසර් එකෙන් වෝල්ටේජ් එක ස්ටෙබිලයිස් කරලා දෙන විදිය. ඉතින් මේකදී ඔයාලට පේනවා 220 වෝල්ටේජ් එකක් ස්ටෙබිලයිසර් එකෙන් දෙනවා කියලා. ඉතින් මේ රතු බාට බටන් එක ප්‍රෙස් කරාම පෙන්නනවා එයාට හම්බෙන වෝල්ටේජ් එක කීයද කියලා. ඒක එයා 170 කියලා පෙන්නනවා. ඉතින් මම වෝල්ටේජ් එක වෙනස් කරනවා 203ක් වෙනකොට. එතකොට අපේ රතු බාට බටන් එක ක්ලික් කරාම පෙන්නනවා 203ක් වෝල්ටේජ් එක තමයි එයාට ඉන්පුට් එක විදිහට එන්නේ කියලා. ඉතින් දැන් අපි වෝල්ටේජ් එක වැඩි කරලා බලමු 241කට. එතකොටත් ඒ වෝල්ටේජ් එක වෙනන 220යි කියලා. මම මේක ඔෆ් කරලා අපි දැන් කොහොමද අවුට්පුට් එක ටෙස්ට් කරලා බලමු. මෙන්න මේ විදියට. වෝල්ටේජ් එක දැන් දෙන්නේ 152ක් තමයි ස්ටෙබිලයිසර් එකට. ඉතින් බලමු මේකේ අවුට්පුට් එක කොහොමද එන්නේ කියලා. इक्वल पे 221 प्लस माइनस बिन्न पुड़वा देख पेन वोल्टेज देसी विसी का मैं वोल्टेज अभी देसी पहाट वेड कर එතකොට ඒත් පෙන්වන්නේ වෝල්ටේජ් එක 223ක් විතර විදියට. ඉතින් මේකේදී වෝල්ටේජ් එක අපට ඉන්පුට් එක විදියට කීයාවත් එයා දෙන්නේ වෝල්ටේජ් එක 220 රේන්ජ් එකේම තමයි හැමතිස්සෙම. ඉතින් දැන් මේක වැඩි කරනවා වෝල්ටේජ් එක 246කට. ඒක දැන් බලමු කොහොමද කියලා මෙයාගේ වෝල්ටේජ් එක අපි දෙන්නේ කියලා අවුට්පුට් එක විදියට. ඒත් පෙන්නේ 222ක් වලින් ප්ලස් හෝ මයිනස් තමයි වෙන්න පුළුවන් පොඩි ආනක්. ඉතින් මේ ගොඩක් වටිනවා විතරක මේ විදිහට වෝල්ටේජ් එක අඩු වැඩි වෙනවනම් වලට පාවිච්චි කරන්න. ඉතින් මේක අපිට කඩේ ෂොප්පින් ගන්න පුළුවන් වෝල්ටේජ් ස්ටෙබිලයිසර් කියලා හොයලා බලුවොත් ඉන්ටර්නෙට් එකේ හැමතැනම අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වලට පේන්නේ නැති කොහොමද කියලා මේක වටිනාකම. ඉතින් මම අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්.